ඔලට මතකද අපි කලින් වීඩියෝ එකදී කතා කරා while loop එක ගැන ඒ වගේම do while loop එක ගැන අද අපි කතා කරන්නේ for loop එක ගැන ඔලට මතකද while loop වලදී අපි මොකක් හරි condition එකක් බලනවා ඒක සත්‍ය වෙනවා නම් විතරයි ඒක iterate වෙන්නේ ඒ කියන්නේ නැවත නැවත සිද්ධ වෙන්නේ හැබැයි අපි මේ for loop එක යොදාගද්දී විශේෂයෙන්ම අපි දැනගන්න ඕනේ මේක කී පාරක් iterate වෙන්න ඕනද කියලා ඒ කියන්නේ කී පාරක් අපිට මේක නැවත නැවත සිද්ධ කරගන්න ඕනද කියලා අපි පොඩි උදාහරණයක් ගමු මේ විදිහට හිතන්නකෝ අපිට 1 ඉඳන් 10ට යනකම් සංඛ්‍යා ඩිස්ප්ලේ කරගන්න ඕනේ. එතකොට මට පුළුවන් මේ විදිහට මම print කරනවා මේ විදිහට 1 කියලා. ඊට පස්සේ ආපහු print කරනවා 2 කියලා. ඊට පස්සේ ආපහු print කරනවා 3 කියලා. ඒ විදිහට අපිට මේක කරන්න පුළුවන්. එතකොට අපිට 1 ඉඳන් 10ට සංඛ්‍යා ටික output විදිහට ගන්න පුළුවන්. හැබැයි අපිට මේ වගේ දෙයක් ගොඩක් ලේසියෙන් for loop එක කරා කරන්න පුළුවන්. දැන් ඇත්තටම මේ කරදරයන් මේක මේ විදිහට 10 වතාවක් කොපි කරගෙන යන්න. ඊට වඩා ඕන නම් ඊට වඩා කොපි කරන්න ඕනේ. අපිට මේ හැම දෙයක්ම for loop එක කරා කරන්න පුළුවන්. අපි බලමු වෙන කොහොමද for loop එකක් හදාගන්නේ කියලා. මුලින්ම එතකොට අපි for කියන එක දෙන්න ඕනේ මේ විදිහට. ඊට පස්සේ වරහණක් දාලා මුලින්ම අපි ආරම්භක අගයක් දෙන්න ඕනේ මොකක් හරි variable එකක් හදාගෙන. මම උදාහරණයක් විදිහට integer data type එකකින් i කියලා variable එකක් හදාගෙන ඒකට අගයක් දෙනවා 1 කියලා. හරි ඊට පස්සේ අපි සෙමිකෝලන් එකක් දාලා ඊළඟට දෙන්න ඕනේ අපි මේකේ කන්ඩිෂන් එක. දැන් හිතන්නකෝ අපිට මේක 10 වතාවක් නැවත නැවත සිද්ධ කරගන්න ඕනේ. එතකොට අපිට මේ විදිහේ කන්ඩිෂන් එකක් හදාගන්න පුළුවන්. i කුඩා හෝ සමාන 10 කියලා දෙන්නම්. හරි. එතකොට දැන් මේ i වලගේ මුලින්ම 1යි ඊට පස්සේ බලන්නේ i වලගේ 10ට අඩුයිද කියලා. ඊට පස්සේ අපි දෙන්න ඕනේ මේකේ ඉන්ක්‍රිමන්ට් එක හෝ ඩික්‍රිමන්ට් එක. ඒ කියන්නේ කීයෙන් කීයද වැඩි වෙන්නේ කියලා. දැන් උදාහරණයක් විදිහට මම මෙතන i++ කියලා දෙන්නම්. එතකොට i වලගේ හැම වෙලාවෙම 1කින් වැඩි වෙන්නේ. එතකොට මේ විදිහට අපිට මේක 10 වතාවක් ඉටරේට් වෙන විදිහට හදා ගන්න පුළුවන්. මුලින්ම එතකොට i වලගේ 1යි ඊට පස්සේ බලනවා i වලගේ 10ට අඩුයිද කියලා. ඔව්. ඊට පස්සේ මේක ලූප් වෙනවා. ඊට පස්සේ i වලගේ 1කින් වැඩි වෙනවා. ඒක තමයි මේකෙදි වෙන්නේ. ඊට පස්සේ i වලගේ 2යි ඊට පස්සේ බලනවා මේක සත්‍ය වෙනවද කියලා. ඊට පස්සේ ඔව්. ඊට පස්සේ ආපහු ඉටරේට් වෙනවා. ඊට පස්සේ i වලගේ ආපහු 1කින් වැඩි වෙනවා. ඒ විදිහට මේක 10 වතාවක් ඉටරේට් වෙනවා. අපිට එතකොට මේ ලූප් එකේ අගයන් වෙනස් කර කර මේක කැමති වාර ගණනක් ඉටරේට් වෙන විදිහට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ ෆෝ ලූප් එකට අදාළව මම ආපහු සංකල වරණක් යොදා ගන්නවා. එතකොට ඔයාලා දන්නවා මේක 10 වතාවක් ඉටරේට් වෙනවා. එතකොට දැන් අපිට ඕනේ මේකේ print කරගන්න පළවෙනි පාර 1 ඊට පස්සේ 2 3 මේ විදිහට 10ට යනකම්. එතකොට අපි මෙතන i වලගේ print කරොත් එහෙම ඔයාලට 1 ඉඳන් 10ට යනකම් අගයන් ගන්න පුළුවන්. ඒ හින්දා මම මේ විදිහට print කරනවා. ආයි හරි දැන් අපි මේක රන් කරලා බලමු. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට 1 ඉඳන් 10ට යනකම් සංඛ්‍යා ටික print වෙලා තියෙනවා. හරි අපිට ඒ වගේම පුළුවන් වුණා එකම දෙයක් කිහිප වතාවක් print කරගන්නත් මේක යොදා ගන්න. මම මෙහෙම යොදා ගන්නවා hello කියලා දෙන්න. දැන් රන් කරොත් එහෙම 10 වතාවක් hello කියන එක print වෙන්න ඕනි. ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට මේකෙදි එතකොට මේ i වලගේ එකෙන් පටන් ගන්න ඊට පස්සේ මේ කන්ඩිෂන් එක ඊට පස්සේ මේ ඉන්ක්‍රිමන්ට් එක මේ විදිහට මේ යොදා ගන්න ඕනේ. අපිට කොහොම හරි ලොජික් එකක් හදා ගන්න ඕනේ මේක 10 වතාවක් ඉටරේට් වෙන විදිහට. අපිට ඕන මෙහෙම දෙයක් කරන්නත් පුළුවන්. මම මුලින්ම දෙනවා i වලගේ 10යි කියලා. ඊට පස්සේ අපි බලනවා i වලගේ මේ විදිහට i වලගේ විශාලයිද බලනවා බිංදුවට වඩා. ඊට පස්සේ i වලගේ හැම පාරම එකකින් අඩු කරනවා. මං i මයිනස් මයිනස් කියලා දෙන්න. දැන් අපි මේක රන් කරලා බලමු. ඒත් ඔයාලට බලා ගන්න පුළුවන් hello කියලා 10 වතාවක් print වෙලා තියෙනවා. ඊට පස්සේ අපි තව පොඩි දෙයක් බලමු. ඔයාලට මතක ඇති අපි කලින් වීඩියෝ එකේදී කතා කරා array ගැන. මේකෙදී අපි බලමු කොහොමද array එක තියෙන element ඔක්කොම එකින් එක print කරගන්නේ කියලා. එතකොට ඔයාලට මතක ඇති array එකක් create කරන විදිහ මම මේ විදිහට string array එකක් create කරගන්නා. ඒකේ නම දෙන්න names කියලා දෙන්න. ඊට පස්සේ සංගල වරහන් ඇතුලේ මම මේ විදිහට දෙන්න කමල්. ඊට පස්සේ නිමල්. ඊට පස්සේ සමන් කියලා දෙමු. හරි. ඒතර මේ විදිහට මම එලිමන්ට් තුනක් තියෙන array එකක් create කරගත්තා. ඊට පස්සේ ඔයාලා දන්නවා මේ එක එක element වලට access කරන්න පුළුවන් ඒකේ තියෙන index number එකට අනුව. කමල් කියන එකට අදාළ වෙන index බිඳුව. ඊට පස්සේ නිමල් කියන්නේ index 1. ඊට පස්සේ සමන් කියන්නේ index 2ට අදාළ value වල. ඊට පස්සේ මම මේ විදිහට for loop එකක් යොදා ගන්නවා. මේකෙදි තේරුම variable එකක් හදා ගන්නවා int i සමාන i බිඳුවයි කියලා දෙන්න. ඊට පස්සේ අපි මේ විදිහට කන්ඩිෂන් එකක් හදමු. මේකෙදි එතකොට අපිට තුන් පාරක් නේ මේක ඉටරේට් වෙන්න ඕනේ. මොකද මේකේ එලිමන්ට් තුනක් නේ තියෙන්නේ. එහෙනම් අපි 3යි කියලා මෙතනදී දෙමු. ඊට පස්සේ මාසේ සෙමිකෝලන් එකක් දාලා i වලගේ 1කින් වැඩි වෙන්න මේ විදිහට යොදා ගන්නවා. ඊට පස්සේ අපි curly bracket එකක් දාලා
අපි මෙතන print කරමු මේ array එකේ තියෙන එක එක element එක. එතකොට අපි මේ array එකේ නම දුන්නේ names කියලා. ඊට පස්සේ මම මෙතන කොටු වරණක් යොදාගෙන මෙතන i වල value එක දෙනවා. එතකොට i වලගේ මුලින්ම බිඳුවයි. එතකොට මෙතන print වෙන්නේ කමල් කියන එක. ඊට පස්සේ i වලගේ 1 වෙනවා. එතකොට print වෙන්නේ ඉන්ඩෙක්ස් එකට අදාළ නිමල් කියන එක. ඒ විදිහට මේ තුනම display කරගන්න පුළුවන්. දැන් මේක run කරලා බලමු. එතකොට කමල් නිමල් සමන් කියලා ඇවිල්ලා තියෙනවා. එතකොට මේක එලිමන්ට් 3ක් තියෙන නිසා තමයි අපි මෙතන 3 කියන එක යොදාගත්තේ. හිතන්නකෝ මේක එලිමන්ට් ගොඩක් තියෙනවා අපිට ගණන් කරන්න අමාරුයි. ඒ වගේ වෙලාවකට අපිට දෙන්න පුළුවන් මේ විදියට. ඒ අපේ array එකේ length එක දෙන්න පුළුවන්. මම මෙතන names කියලා එකේ නම දුන්නේ names.length කියලා දෙනවා. එතකොට මෙයා auto calculate කරනවා මේ array එකේ length එක 3යි කියලා. ඒත් එතකොට අපිට කලින් උත්තරේම ගන්න පුළුවන් run කරුත් එහෙම. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන ආපහු කමල් නිමල් සමන් කියලා ඇවිල්ලා තියෙනවා. හරි එතකොට මේ විදිහට අද අපි කතා කරේ for loop ගැන. ඉතින් ඔයාලට මේ ගැනත් මොකක් හරි ප්‍රශ්න තියෙනවා පල්ලෙහා comment section එකේ දාන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකේ ඉක්මනටම හම්බ වෙනවා.